ඔන්න දම හදන්න හදිස්සිකට විනාඩි 5න් හදාගන්න පුළුවන් සුපිරි රයිස් එකක් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම pan එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ කපාගත්තු ඉඟුරු සුදුරුන් ටිකක් සහ සූදුරු ටිකක් එකතු කරගන්නවා. හොඳින් කලම් කරගෙන මේක පොඩ්ඩක් තිරේ බැදෙන්න අරින්න. හොඳින් බැදුනට පස්සේ වලට පුළුවන් මේකට එකතු කරගන්න කුණිස්ස මේසෙන් දෙකක්. මේකත් මම හොඳින් කලම් කරගෙන pan එකේ පොඩ්ඩක් පැත්තකට කරලා බැදෙන්න තිරලා තියෙනවා. ඒකම ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා බිත්තර දෙකක්. ඉතින් ඔයාලට මේකට බිත්තර එකතු කරන්නේ නැතුව උනත් හදන්න පුළුවන්. මොකද කුණිස්ස තන නිසා මේක ගොඩක් රසයි. ඒකම ඔයාලට මේ වෙලාවේ කුණිස්ස ගෙදර නැත්තම් බිත්තර විතරක් එකතු කරගෙන උනත් හදා ගන්න පුළුවන්. බිත්තරේ හොඳින් මේ වගේ බැදුනට පස්සේ මම මේක බිත්තර සහ කුණිස්ස දෙකම එකට කලම් කරගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් ස්පයිස් එක තිය වැඩි වෙන්න කැලි මිරිස් තිය හැඳි භාගයක් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් ඊට වඩා එකතු කරගන්න පුළුවන්. ඒකම කහ කුරු ටිකක් සහ ගම්බිරිස් කුරු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ නැවත මේක පොඩ්ඩක් කලම් කරගන්න. දැන් මම මේකට එකතු කරගන්නේ ග්‍රේට් කරගත්ත කැරට් ටිකක් සහ කපාගත්ත ලුණු ටිකක්. නැවත හොඳින් කලම් කරගෙන විනාඩියක් පමණ ලිපේ තියලා පොඩ්ඩක් මේක බැදෙන්න අරින්න. අවසානට පුළුවන් වට ලුණු එකතු කරගන්න. මොකද මම මුලින්ම කුණිස්සත් එකතු කරගත්ත නිසා පොඩ්ඩක් ලුණු රසය තියෙනවා. ඊට පස්සේ මම මේකට අවශ්‍ය ප්‍රමාණයට බත් එකතු කරගෙන කලම් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මමගේ රයිස් එක හදාගත්තේ. වෙන මොකුත් කරිස් අවශ්‍ය නැහැ. බත් එක නිකන් කන්න පුළුවන්. හදලා බලන්නකෝ රසය.